And now, live at 10:30. අයිබෝවන් දවස උණුසුම් කළ පුවත් රසක් සමගින් අදත් සෝදානම් live at 10:30 ආරම්භ කරන්න. මම මුදිත විජේසුන්දර. මම ඉෂාරා සම්රසිංහ. මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තන. ආරක්ෂාව 99%ක් යහපත්. ජනපති උතුරට තවත් රුපියල් බිලියන 5ක් අමතරව අපි තව බිලියන 7ක් වියදම් කරනවා මේ ප්‍රදේශවල ගම් පෙරළිය වැඩසටහන සඳහා. කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි මව්වරුන්ගේ අඳෝනාව. ඩොක්ටර් අතිම මට දුන්නා මේ වෙල්කම් ජෝස් එක කියලා කොළපාට එකක්. ගොඩක් පිටයි. දැන් ඇස් දෙක පේන්නේ නැහැ මගේ. දෙක දරුවෙක්. හරි. සෙකකාර වෛද්‍යවරයා පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විමර්ශනයක්. මං කිව්වා 3 දෙනෙක් පත් කරලා ඒ වගේම වෛද්‍ය සභාවේ නියෝජිතයෙකුත් එක්ක හොඳ විද්වත් මණ්ඩලයක් පත් කරන්න මේ කියන කතාවේ ඇත්ත නැත්ත තෝරන්න. කැකිරාවේ වැවකින් මතුවූ ආයුධ. මෙරටින් පිටත් වූ ත්‍රස්තවාදී බෝට්ටුව සොයා කේරළය මුහුද පීරයි. අත්තඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාට එරෙහිව මෙවන විට මව්වරුන් 30කට ආසන්න සංඛ්‍යාවක් පැමිණිලි කර තිබෙනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්ද විද්වත් කමිටුවක් පත් කෙරුණා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව සහ නාරිවේද වෛද්‍ය සේගු සියබ්දීන් මොහොමඩ් සාෆි මහතා සිසේරියන් සැත්කම් සිදු කළ මව්වරුන් 30කට ආසන්න සංඛ්‍යාවක් අදත් එම රෝහලට පැමිණිලි කළා. ඊට අදාළ සාක්ෂි සමග මව්වරුන් පැමිණිලි කළේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ පරිපාලන නිලධාරි නියවැතයි. මේ ඒ ඩොක්ටර් තමයි මගේ සිසේරියන් සැත්කම කරලා තිබ්බේ 2012 9යි 7 වෙනිදා තමයි කරේ. මේ වෙනකල් බබාල නැහැ. පළවෙනි බබත් කොහොම හරි නැති වුණා. මොකද ඒක දරුවෙක් පාත්. හරි. ආ විතරයි ගත්තේ මගේ වැඩම ඇතුළේ දාලා වහ මහලා තිබුණේ. දවස් 4කට පස්සේ වැඩම එළියට ගත්තේ. ගොඩක් අමාරුයි අදටත් මගේ තියෙනවා මේ සයිස් එකේ ලොකු කැලණ මුලත් තුනේක සයිස් එකට මේ ලොකු කැලණ තියෙනවා නැවිලා ඉන්න බෑ දිගහැරිලා ඉන්න බෑ ඉලේට නිදියන්න බෑ මට ගොඩක් අපහසුයි එහෙම අම්මිට මේ වැඩේ ඩොක්ටර් සාපි සම්බන්ධයි කියලා සැකයක් තියෙනවද සැකයක් නෑ එයාමයි මේ දෙවෙනි පාරේ මේ බඩ දාලා මේ ඒවා අරන් දැම්ම ඒ පිළිබඳව සා බැලීමට පූජ්‍ය අතුරුලී රතන හිමියන්ද අද පෙරවරුේ කුරුණෑගල ශික්ෂණ රෝහලට වැඩම කළා මේක ඇතම් දේශපාලනඥයෝ ඇතම් අය කිව්වා මේක කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. දැනටමත් රට පුරාම ඊයේ දවසට විතරක් මේක අපි ප්‍රචාරය වෙච්ච ගමන් අද දින මේ ස්ථානට විශාල පිරිසක් ඇවිල්ලා තිනවා. මේකට පැහැදිලි සාක්ෂි තිනවා. මෙයා පිළිබඳව මෙයාගේ වත්කම් දේපොළ ප්‍රකෝටි ගානක ධනය. ඒක වහන්න යන්න එපයි ධනය කොහෙන්ද ආවේ? කොහොමද ගෙනාවේ කියලාද ප්‍රශ්නයක් තියෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒ වගේම මෙයා වංචා සහගත ලෙස යම් අම්ම කෙනෙක්ගෙන් දරුවෝ නැති අම්ම කෙනෙක්ගෙන් සල්ලි අරගෙන දරුවෙක් මාරු කිරීමේ කූට ලේඛන හදලා ඒකට මෙයා සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ සාෆි සාබ්දීන් සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන ඒ සාෆි සාබ්දීන් විතර ඒ පරීක්ෂණෙත් කළ නැහැ. පදුදීන් හැතුමාගේ පක්ෂ යටතේ මෙයා තරඟ කළා තියෙනවා. ඒ මැතිවරණයෙන් පස්සේ කැබිනට් පත්‍රිකාවක් දාලා රිසර්ච් බදුදීන් මැතිතුමා ඒ පවත්නා පටිපාටිය උල්ලංඝනය කළා. ඒ පවත්නා පටිපාටිය උල්ලංඝනය කළා මෙයා සේවයට යලි අරගෙන තිනවා ඒකත් නීති විරෝධී. මේක ඕස්ට්‍රේලියාවේ ඇබොජින් වරුන්ට කරපු අපරාධයට වඩා දරුවෝ පැහැර ගැනීමේ අපරාධයට වඩා අපරාධයක්. ඒ නිසා මේ සහගහන අපරාධය වෙනුවෙන් අපි කියන ඇමතිවරුන්ට පොලිසියට දුරකථන ඇමතුම් දෙන්න එපා. DIG මහත්තුරු මාරු කරන්න හදන්න එපා. අමතිවරු හිතන් ඉන්නවා නම් ඒකට රට පාලනය කරන්නේ කියලා එහෙම පාලනය කරන්න දෙන්නේ නැහැ අපි මින් පස්සේ මේ රට පාලනය කරන්නේ මහපාරේ ඉඳගෙන අපි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමති ඒ නිසා ඩිරෙක්ටරට මෙතන අමාත්‍යංශයේ ලේකම්ලට නිලධාරීන්ට ඕන විදිහට ලියුම් ගහලා ඩිරෙක්ටර මාරු කරන්න වැඩ තහනම් කරන්න බෑ අමතිවරුන්ට අපි කියනවා කෝල් දෙන්න නම් බලපෑම් කරන්න සූදානම් වෙන්න එපා මහ ජනතාවත් එක්ක ලක්ෂ ගණනින් තමුන්නාසලා ගෙවල් වට කරන්න අපි වෙනවා තමන්ට වෙච්ච අසාධාරණේ වෙනුවෙන් රජය වන්දි ගෙවන්න ඕන තමන්ට දරුවෙක් ලබන්න තියෙන අයිතිය නැති කරමු මේ බරපතල සාහසික මිනිමරු අපරාධකාරයෝ සහරාන්ටත් ඇලිය බරපතල අපරාධකාරයෝ ඊට දවසක් ඩොක්ටර් සාපි තමා හිටියේ කාර්ය මණ්ඩලයත් හිටියේ 3-4 දෙනයි ඩොක්ටර් අතිම මට දුන්නා මේ වෙල්කම් ජෝස් එක කියලා කොළපාට එකක් ගොඩක් තිත්තයි දැන් ඇස් දෙක පේන්නේ නැහැ මගේ අවුරුදු 9ක් වෙන බබාලත් නැහැ ඔයගස් දෙකම කොහොමද පේන්නේ නැහැ පොඩ්ඩක්වත් පේන්නේ අපේ හඳුරන්නේ
මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවකින් අද ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේ කරන යන සියලුම පරීක්ෂණ වලට අපි සීල මූර්තිය සමිතිය අපි උපරිම සහයෝගය දෙන නිසා දැනටත් මේක පාරදර්ශභාවයෙන් කරනු නිසා ඉදිරියටත් මේක අපක්ෂපාතීව පාරදර්ශභාවයෙන් කරන්න ඉඩ සලසලා දෙන්න නැවතත් කියන්නේ යම් හේකින් මේකට මේ සිද්ධියට පරීක්ෂණ පවත්වන අපගේ අධ්‍යක්ෂකතුමා හෝ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා හෝ කවුරු හෝ වෙත යම් බලපෑමක් එල්ලුණොත් එහෙම සීල මූර්තිය සමිතිය එදිනම අපි දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අඳ මේ වෙනුවට තීරණය කළා තියෙනවා. සකකාර වෛද්‍යවරයා නිදහස් කරන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලීමක් කර තිබෙනවා. දඹුල්ල මූලික රෝහලේ සේවය කරන අතරතුර 2015 වසරේ පැවති මහමැතිවරණයට තරඟ වැදීම සඳහා වෛද්‍ය වෘත්තියෙන් ඔහු ඉල්ලා අසුණා. මැතිවරණයෙන් පරාජයට පත් වූ ඔහු 2017 වසරේ යලි දඹුල්ල මූලික රෝහලේ සේවයට පැමිණ තිබෙනවා. රාජින සේනාරත් ඇමතිවරයාගේ ඍජු මැදිහත් වීමක් ඇති වෙලා තියෙනවා මේ නැවත සේවය පිහිටුවීම සම්බන්ධයෙන්. ඒතර මේ රටේ දෙපාර්තමේන්තු රෙගුලාසි තියෙද්දි රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් තියෙද්දි නිශ්චිත පටිපාටියක් තියෙද්දි ඒ කිසිවක් නොසලකා මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ සම්පූර්ණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විධිමත් අපක්ෂපාතී පරීක්ෂණයක් මේ සම්පූර්ණ ක්‍රියාවට අමතරව සිද්ධ වෙන්න ඕන කියන එක රජයේ වෛද්‍යාරින් සංවිධියට විශ්වාස කරනවා. එලෙස වෛද්‍යවරයා යලි සේවය පිහිටුවීම සම්බන්ධයෙන් අල්ලස්හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. මේ පිළිබඳව පැහැදිලි කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා අද මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා. ගේම අපේ අමාත්‍යංශය වෙනමම අපි මං කිව්වා 3 දෙනෙක් පත් කරලා ඒ වගේම වෛද්‍ය සභාවේ නියෝජිතයෙකුත් එක්ක හොඳ විද්වත් මණ්ඩලයක් පත් කරන්න මේ කියන කතාවේ ඇත්ත නැත්ත තෝරන්න. ඉස්සෙල්ලා කිව්වා 4000ක්. දැන් ඊට පස්සේ ඒක 8000ක් වුණා. වැඳ සත්කම් කියන එක අයින් කළා ඊට පස්සේ 8000 වෙනකොට සිසේරියන් කිව්වා. එතකොට සිසේරියන් සත්කමක් මම දන්න විදියට නම් කරන්නේ එක්ක ශල්‍ය වෛද්‍යවරයෙක් ඉන්නවා. තමන්ගේ තවත් සහකාර වෛද්‍යවරයෙක් ඉන්නවා. හෙදියෝ කීප දෙනෙක් උපස්ථායකයෝ ඉන්නවා. මේ සියලුම දෙනා මේ ශල්‍යාගාරයක් තුල ඉඳගෙන තනියෙන් කෙනෙකුට කරන්නට පුළුවන් එකක් නෙවෙයි. අපි කොහොම හරි ඒක අපි ඉඩ දෙමු. ඒ සියලු පරීක්ෂණ වලට ඒ විද්වතුන්ට ඒක මේකේ ඇත්ත නැත්ත වරෑ. වෛද්‍යවරයාට එරෙහිව මීට පෙර පැමිණ ලැබිලා තියෙනවා විශේෂයෙන් දරුවෙකු උතුම් දන්වීමක්. නෑ ඒකේ මං අද අපි හොයලා බැලුවා ඒකේ ඒ වාට් වෙන සිස්ටර්ල් ඔක්කොම කියනවා එහෙම කිසිම එකක් වෙලා නැහැ කියලා මෙතෙක් මේ තියෙන්නේ රෝහලේ අභ්‍යන්තර කරපු විමර්ශනය සහ අසෞඛ්‍ය අමාත්‍යාංශර මේ වැඩි යොමු කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් කොයි කාලෙද මේ තියෙන්නේ බුදුන් බලන්න පස්වෙනි මාස 13 පස්වෙනි මාස 13 කියන්නේ ඊයේ පෙරේද නෑ මට නම් ආවේ නෑ ඔහොම ලියුවා නැවතු ඔබතුමා කතා විලාශයෙන් තේරෙන්නේ මේ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා නිවැරදි නෑ නෑ මං කියන්නේ නිවැරදි කියලා ඒක ඔබතුමාගේ ඒ කියන්නේ ඔබතුමාගේ කතා විලාසයෙන් තේරෙනවා වැරදි කියලා ඒකනේ නෑ නෑ හරි හරි බලන්න රම්මල පොලිමේ ගිහිල්ලා අඬාන ෆැමිලි කරනවා ඒව ඔබතුමා දැක්කේ නැද්ද ඔව් ඔව් ඉතින් ඒ අඬන අම්මලාගේ දැන් ටෙස්ට් එක කරලා බලත හැකිනේ තමුන්නාස කලබල වෙන්න එපා ඒකට තියෙන ටෙස්ට් හොඳයි ඔයගොල්ලෝ වඳුරු කුණාකල රෝවල්ට දීලා උන්වහන්සේ චෝදනාවක් කරනවා මේ වෛද්‍යවරයාගේ සහ මේ වෙන විමර්ශන වලට බලපෑමක් කරනවා කියලා සෞඛ්‍ය අමාත්‍යංශයේ කවුද බලපෑම කරන්නේ කොහෙද විතින් කොහෙද බලපෑම් කරන්නේ CID එකටද CID එකෙන් දැන් තව ටික දවසකින් පටන් අරගන්නවා සෞඛ්‍ය අමාත්‍යංශ විමර්ශනය එන ඔබතුමා තමයි වෛද්‍යවරයාට දුරකතනින් අමතලා බලපෑම් කරනවා කියලා किसी दवास मैं कथा करना है वो मनुष्य तमाइ अनुराधपुर वृत्ति समिति जीएमओ का अहिंकर अनुराधपुर එහෙම තමයි කුරුණෑගලට ආවේ. එමතු ඔබතුමා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මේ මාධ්‍ය සාකච්ඡාව තියුමුවාවෙන් විමර්ශනයක් කළ ස්ථාන මාරුවක් කරන්න මොකක් හරි සැලසුම් කළා නේද තියෙන්නේ. කවුරුවක්වත් මේ ස්ථාන මාරු කරන්නේ නෙවෙයි ඒක ලේකම්තුමගේ කරයි. ඒකටනේ ලේකම්වරු ඉන්නේ මම යෝන්නේ නැහැ නේ ඕවා කරන්න විනය පරීක්ෂණ. ඒ එතුමාගේ මාධ්‍ය සාකච්ඡාව නිසා ගොඩක් අයගේ හිත රිදුනමතුවා. මොකද මේ වසන් වෙන්න කියපු දේවල් එළියට ආවා. සමහර කට්ටියට හිත සන්තෝෂ වුණා. තමුන්නාසේ වගේ කට්ටිය. නැත්නම් මොකද තමුන්නාසලට ඕක සිංහල වෛද්‍යර කුරුණා නම් තමුන්නාසට ඔච්චර අමාරු වන්නේ නැහැ. ඔක මුස්ලිම් වෛද්‍යවරයෙකුට නම් බොහොම අමාරුයි සමහරුන්ට. අපි චෝදනාව ඉවත් වෙනකොට ඒ රාජ්‍ය සේවක ඉවත් වෙන්න ඕනේ. දැන් මෙතුමත් ඒ විදිහටම ඉල්ලා අස්සලා තියෙනවා. හැබැයි මෙතුමාම කැබිනට් මේ කැබිනට් පේපර් එකේ රෝලිය යොමු කරලා තියෙනවා. හැබැයි මැතිවරණයෙන් පස්සේ තුන් දෙනෙක් ඉල්ලලා තියුණා අමාත්‍යංශයෙන් ඒගොල්ලෝ නැවත මේ සේවයට එන්න. ඒ තුන් දෙනාටම අපි දුන්නා. දැන් මේ කැබිනට් පත්‍රිකාව දැම්මේ කවුද මෙතුමා ආපහුවා? කැබිනට් පත්‍රිකාව දැම්ම මම සෞඛ්‍ය මැතිවරයා. එයා එක්කෙනෙකුට නෙමෙයි තුන් දෙනෙකුට දැම්මා. හරි මෙතුමා දඹුල්ල රෝහලටමයි පත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව සහ නාරිවේද වෛද්‍ය සේකු සියබ්දීන් පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදීම අදහස් පළ වුණා.
මේක මම කියවනේ DIG ට තමයි මේ ප්‍රශ්නේ කියලා DIG ගේ නෝන වැඩ කරන්නේ ওই ස්පිතාලේම ඒ නිසා තමයි මේකේ DIG ඉන්නේ මේ අධ්‍යක්ෂකවරයා කවුද විමල් වීරවංශගේ ගෝලෙයෙක් ඒතකොට මේක පෑදිල්ලස පේනවා මේ රටේ වෙච්ච සිදුවීම තා පාරදීම කවුද කොහොමද මේකට මැදිහත් වුණේ කියන එක පේනකොටම ආයිත් අධ්‍යක්ෂකවරයෙක් කියනවා විමල් වීරවංශගේ ගෝලෙයෙක් ඉදිරිපත් වෙලා තමයි මේ වැඩේ කරන්නේ කුරුණෑගල රෝහලේ සත්කම් පිළිබඳව වැඩි වැඩ කරන්න දනුවන් දිය යුතු වෛද්‍ය වෙන කවුරුණක් කමන්නේ නැහැ නමුත් මූලිකට දනුවන් දෙන්න කරන්න වෛද්‍යවරයෙකුට තවත් ක්‍රම ගණනාවක් තිබෙනවා මේ පිළිබඳ කාන්තාවන් මේ පිළිබඳ විමර්ශන කරන පොලිසිය අනිවාර්යෙන් දැනුමත් දිය යුතුයි නොදන්න හැම දෙයකටම කට දාන්න ගිහිල්ලා මේ වැඩේ අවුල් කරන්නේ නැතුව මේ සිසේරියන් සත්කම් දන්නයි විතරක් මේ ගැන කතා කරනවා නම් හොඳයි සීසර් සත්කම්මට භාජනය කරලාද කාන්තාවන් 4000 ඔවුන්ට ඊට පස්සේ දරුවෙක් හම්බෙලා නැත්තම් ඒ කාන්තාවන් පැලෝපිය නාලේ ඩයිටෙස්ට් එක කරන්න එතකොට හොයා ගන්න පුළුවන් මේ අපරාධය සඳහා හවුල් වෙච්ච සියලු සහායක අපරාධ කරුණු දනුවම් කරන්නට ඕන. වෛද්‍යවරු නියාමනය කරන වෛද්‍ය සභාව තියෙනවා. වෛද්‍ය සභාව මේ ගැන විධිමත් විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කළ යුතුයි. ඒක බොහොම භයානක ප්‍රශ්නයක්. ප්‍රජාතන්ත්‍රවාදී නායකයින්ට දේශපාලන වශයෙන් පහර දීම තුළින් තුවක්කු අතින්ගත් නායකයින් ඉතිරි වෙන බව අමාත්‍ය රාජිත සේනාරත් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. රිෂාඩ් ලයි කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මුස්ලිම් නායකයෝ. ඒගොල්ලන්ගේ වැරදි තියෙනවා නම් අපිට හොයාගතයි. පහුගිය ඔක්තෝබර් මාසේ ඔය විපක්ෂයේම තමයි රිෂාඩ් ඇමතිතුමාට බොහෝම වමනායම් බලපෑම් කරලා ඒ ආණ්ඩුව හදන්නට ක්‍රියාත්මක. එදා එහෙම කතා කරපු කට්ටිය අද කතා කරගෙන රිෂාඩ් බදියුදුන්ට විරුද්ධව විශ්වාස භංග යෝජනා. මේව තනිකර දේශපාලන ක්‍රියාවක්. නමුත් මම එකක් කියනවා. මට මතක් වුණේ 1980 දශකයේ 83 එදා මේ වගේම පාර්ලිමේන්තුවේ හිටිය ප්‍රජාතන්ත්‍රවාදී ද්‍රවිඩ නායක. එදා අමිර්තලිංගම් මැතිතුමාට මේ වගේම ගහනකොට. එදා ජයවර්ධන රජෙන් අමිර්තලිංගම් මහත්මයාගේ විපක්ෂ නායකකම අයින් කළා ඔහුව දොට දැම්. එතකොට කතා කරන්න ඉතුරු උනේ තුවක්කු ටික විතරයි. ප්‍රභාකරන්ල ඇතුළු නායකයෝ ටික ඉතුරු වුණා. අපි එදා හිටපු ස්ථාවරේ තමයි අද ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකින්ට ගහලා අන්තිමට හදන්නේ ඒ වගේම ත්‍රස්තවාදී නායක. ඒ වගේම සාමාන්‍ය අහිංසක මුස්ලිම් ජනතාවට එරෙහිව ජාතිවාදය අවුස්සලා කරන්නේ ඔවුනුත් අන්තවාදයකට තල්ලු කිරීම දැමීම ඇරෙන්න වෙන කිසිම දෙයක් නෙවෙයි. ඒක තමයි දෙමළ ජනතාවට සිදු වුණේ. හැම දෙමළ මිනිහෙක්ම කොටියෙක් බවට පත් කරන්න හැදුවා. හැබැයි ඒ කණ්ඩායම්වල ඒ සිංහල අන්තවාදී කණ්ඩායම්වල කිසිම කෙනෙක්ගේ ඇඟට වැලි කැටයක් ගැහුවේ නැහැ LTT එක. ජාතිවාදය පෝෂණය කරපු JVP එක හෙළවුරුමේ ඇතුළු කිසිම කණ්ඩායමකට අතක් තිබුවේ නැහැ ඒක. නැවත මේ අමිර්තලිංගම්ලට කරපු දේ මේ ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී නායකින්ට රණට එපා. රටේ යුද හමුදාපතිවරයාට බලපෑමක් කළා කියලා සැකකරුවන් පිරිසක් විහාස් කරගන්න යුද හමුදාපතිතුමාත් ඒක කිව්වා. ඊට පස්සේ හමුදාපතිතුමාම කිව්වනේ ඒක මේ එකක් බලපෑමක් නෙවෙයි ඉල්ලීමක් කරේ කියලා. ඔව් නමුත් අවස්ථා තුනකදී ਉਹ කතා කළා. ඔව් ඉතින් දැන් අපිට දැන් මගේ පාක්ෂිකයෝ අත්අඩංගුවට ගත්තා මම කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැතුව අනිත් මැතිවරණට යන්නේ කොහොමද? නමුත් මෙයාට මොකද වෙලා තියෙන්නේ? ඇයි මොකද්ද මෙයාට විරුද්ධව තියෙන චෝදනාව කියලා අඩු ගානේ එතකොට ඒ පවුලේ කට්ටියට කියත හැකි. හැමතෙමනි දැන් බොදුබල සේනා සංවිධානයේ තියෙනවා පහුගිය කාලේ දිගින් දිගටම ස්ලාම් අන්තවාදය ප්‍රශ්නවල ක්‍රියාත්මකයි කියලා රජයට කිව්වා. හැබැයි මේ රජයෙන් එක කිසි ගානකට ගත්තේ නැහැ. සහරාන්ට සල්ලි ගෙව්වේ කවුද අපිද? යාණ්ඩුවනේ. ගෝඨාභය රාජපක්ෂ සහරාන්ට විතරක් නෙවෙයි 26 දෙනෙකුට මුදල් ගෙවලා තියෙනවා. යෙළු අන්තවාදී සංවිධානය මේගොල්ලෝ තමයි හැදුවේ. BBS එක හැදුවේ මොකද? හෙළවුරුමේට ගහන්න. තෞෆික් ජමාත් එක හැදුවේ මොකටද? හකීම්ටයි රිෂාඩ්ටයි කන්ට්‍රෝල් කරලා ඒගොල්ලන්ව තියාගන්න. උඹලා නැති වුණොත් ඔන්න මට ඉන්නව කට්ටිය. හෙළවුරුමේ ගියොත් ඔන්න මට ඉන්නව තව කට්ටියක්. තුමාලා අත්තරම්බුඩ ගන්න ඕනේ දැන්. ඔය තෞෆික් ජමාත් ත්‍රස්තවාදීන්ට උදව් කරා කියලා. අත්තරම්බුඩ ගන්න ඉතින් මේක මේ ගෝඨාභය රාජපක්ෂ තාම රටේ ජනාධිපතිතුන් නැහැ. එහෙම අත්තරම්බුඩ ගන්න. එමත්මා ලොකු වරදක් නේ කළේ. ඉතින් මොකද සහරාන්ගේ ෆොටෝ එකක් තියන් හිටියත් සමහර අය අත්තරම්බුඩ ගන්නවා. සහරාන්ගේ මේ ත්‍රස්තවාදී කියා සඳහා මුදල් දීපු ගෝඨාභය රාජපක්ෂ මහතා අත්තරම්බුඩ ගන්න. ඇයි දන්නේ නැහැ නේ? ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම් වල අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ කාලය ජුනි මාස 31 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවරගෙන තිබෙනවා. මේ අතර මෙරට ආරක්ෂක තත්වය 90%ක් යහපත් බවට සහතික විය හැකි බව ජනාධිපතිතුමා පවසනවා. ඒ අද විදේශ ස්ථානාධිපතිවරු හමු වූ අවස්ථාවේදී
එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපීය සංගමයට අයත් තානාපතිවරුන් අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා. රටේ වත්මන්ආරක්ෂක තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීම පිළිබඳ මෙහිදී තානාපතිවරුන් ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළා. තානාපතිවරුන් ජනාධිපතිවරයාට ප්‍රතිඥා දී ඇත්තේ ශ්‍රී ලංකාවට පැමිණීමේදී තම රටවල සංචාරකීන්ට පනවා ඇති බාධා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය මැදිහත් වීම කරන බවයි. මෙහිදී හදිසි නීතිය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපතිවරයා පවසා ඇත්තේ ආරක්ෂක අංශවල මෙහෙයුම් වෙනුවෙන් හදිසි නීතිය දීර්ඝ කෙරුණද නැවත එවැනි අවශ්‍යතාවයක් මතු නොවනු ඇතැයි තම අපේක්ෂා කරන බවයි. උතුරු නැගෙනහිර යුද්ධයෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශ සංවර්ධනයට රුපියල් මිලියන 5000කින් සමන්විත තල් සංවර්ධන අරමුදල අද පිහිටවනු ලැබුවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති උත්සවයකදී උතුරු නැගෙනහිර සංවර්ධනයට තවත් ඉදිරියේදී මුදල් වැය කිරීමට වර්තමාන රජයේ සූදානම් බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ. අයවැය යෝජනා යටතේ උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා අද නව අරමුදලක් පිහිට වූවා. මෙම අරමුදල නම් කර ඇත්තේ තල් සංවර්ධන අරමුදල ලෙසයි. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම නව අරමුදල පිහිට වූවා. මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ දෙමළ ජාතික සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතාද එක්ව සිටියා. විශේෂ ඉල්ලීම් කළා තිබුණා මේ ප්‍රදේශයේ මන්ත්‍රීවරු මේ ප්‍රදේශයට විශේෂයෙන්ම සංවර්ධන විෂය මුදල් වෙන් කරන්න කියලා. ඒ අනුව තමන්ගේ අයවැය යෝජනාවේදී මුදල් ඇමතුමා යෝජනා කරා මේ අරමුදල ආරම්භ කරන්න කියලා මේ ප්‍රදේශවල සංවර්ධනය සඳහා. මීට අමතරව අපි තව බිලියන 7ක් වියදම් කරනවා මේ ප්‍රදේශවල ගම්පෙරළිය වැඩසටහන සඳහා. උතුර හා නැගෙනහිර සම්පූර්ණයෙන්ම අපට භාණ්ඩාගාරයේ ලේකම්තුමා කිව්වා අපි බිලියන 50ක් විතර මේ අවුරුද්දේ ප්‍රාග්ධන වියදම් වෙන් කළා මේ ප්‍රදේශ වෙනුවෙන්. ඒකට ඇත්ත වශයෙන්ම අපි අලුතෙන් ඉදිකරන්ට යන නිවාස 2000කුත් ඒ වගේම අලුත් තාක්ෂණයක් ඇති කරන 7000ක් ගෙනාම විනාශ වුණු ගෙවල් වලින් තව කොටසක් අපිට යලි නගා සිටවන්ට අවස්ථාව ලැබේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේත් ඒ වගේම මේ ප්‍රදේශවලට මුදල් ලැබෙනවා. රාජ්‍ය හැටියට දැන් උපායධාරීන් 22000ක් බඳවා ගන්නට අපි ක්‍රියා කරන එකෙන් කොටසක් මේ පළාත්වලටත් ලැබෙනවා. අපේ පළවෙනි කාර්යය තමයි වෙන් කළා තියෙන මුදල් හැම සතේම මෙතර රටට හිමිවිය යුතු සංවර්ධනය ඒ අයුරින්ම රටට දායාද කිරීමට නම් සියලුම ජන කොටස් එම සංවර්ධන ක්‍රියාවලියේ කොටස්කරුවන් විය යුතු බව මෙහිදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවා. ඔහු ප්‍රකාශ කළේ ඩොලර් බිලියන 5000කින් ආරම්භ කළ තල් සංවර්ධන අරමුදල රජයේ පෞද්ගලික අංශය සහ ඩයස්පෝරාවේ පරිත්‍යාග මගින් තවත් වැඩි කර ගැනීමට බලාපොරොත්තු වන බවයි. Over the years not only through government grants but also ඕනෑම කෙනෙකුට මේ අරමුදල සඳහා දායක විය හැකි බැවින් කිසිදු බියකින් තොරව වසර 30ක යුද්ධයෙන් අඩාල වී තිබූ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීම රජයේ අපේක්ෂාව බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කළා. You return to normalcy as early as possible and become as I said earlier active partners of the Sri Lanka's drive forward. So again let me thank the Prime Minister for the encouragement and support he has given in getting this off the ground and also honorable Sambandhan for his constant what is the word harassment to ensure that every cent he could get is being directed towards the well-being of the north. The northeastern part of this country had been much devastated during the war and though there had been some infrastructural activities that had taken place තල් සංවර්ධන අරමුදල පිහිටුවීම බලාපොරොත්තුවක් සහ සතුටක් ගෙන දෙන කාර්යයක් බව දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්බන්ධන් මහතා මෙහිදී පැවසුවා. And development has been very strongly needed in the northeast. Some months ago the prime minister initiated a scheme. Today we are launching the fund. ඔහු ප්‍රකාශ කළේ යුද්ධයෙන් අනතුරුව ආරම්භ වූ උතුරු නැගෙනහිර යටතල පහසුකම් සැපීමේ ක්‍රියාවලිය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවයි. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව උතුරු නැගෙනහිර සංවර්ධනයට රුපියල් බිලියන 5ක් ලබා දෙන බවට ඔහු පොරොන්දු වූ බවද සම්බන්ධන් මහතා පැවසුවා. And all the officials there to extend to us our best cooperation, your best cooperation, and we want this project to be a success.
කුරුණෑගලදී අත්අඩංගුවටගත් වෛද්‍යවරයාගෙන් යම් අසාධාරණයක් මවවරුන්ට සිදු වී ඇතනම් ඔවුන්ට වන්දි පිරිනැමිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ ගුවන්තොටුපළ සංචාරක මාර්ගෝපදේශක රියතුරු සංගමයේ සමග අදපස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමි. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවක වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක්ද අද පෙරවරුවේ විපක්ෂ නායකවරයා මුණගැසුණා. හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි ඔහුගේ නිල නිවසේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වෘත්තීය සමිති නියෝජිත පිරිස හමු වුණා. එහිදී ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳ විපක්ෂ නායකවරයා දැනුවත් කළා. මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවෙන් පසු තම ශේෂ්ත්‍රයේ මතු ගැටලු පිළිබඳ දැනුවත් කිරීමට අද පසුරුවේ ගුවන්තොටුපළ සංචාරක මාර්ගෝපදේශක රියදුරු සංගමය විපක්ෂ නායකවරයා මුණ ගැසුණා. බෝම්බ ප්‍රහාරයෙන් වැඩි මහණි වෙලා දින අපිට. එක වාහනේ බාර දෙන්න ඕන නැත්තම් මේගොල්ලෝ කියන විදිහට ගෙවන්න ඕන වැඩක් නැහනේ වෙන කොම්මනේ දැන් නැහැ අපිට මේ ගෙව ගන්න එයාපෝට් එකේ කාර් පාක් තුරමස දැක්වා ලෝකින කච්චරේ ගෙනත් ඒවා මේක ඉතාල වැරදි ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා දැන් නයික කාර් පාක් තුරමස ඕගොල්ලන් ඕක ක්‍රීතින කාරණා ටික වෙනම දෙන්න සර්ත දාන ප්‍රතිදින සාකච්ඡාවට එතකොට එතුමා ඒක ඉදිරිපත් කරා එයාට අසාධාරණයක් කියලා තියෙන හොංගේ අයිතිවාසිකම ඒ කියන්නේ හොංගි දෙන පඩියෙන් පඩිය කපා ගන්න යෝජනාවක් ගෙනල්ලා उदाहरण कैबिन क्रू एक मैनेजर मैनेजर के लक्ष दिखाई दहाड़ी खपा गए मैनेजमेंट के कट्टे के पड़ी नहीं ऐतिहासिक පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ යෝජනාවක් උවද ගෙනීමට තම පක්ෂය පසුබට නොවන බව අද පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විචිත හේරත් මහතා ප්‍රකාශ කළා. දැංගත්තොත් රටේ තත්ත්වය රටේ සමස්ත ජනතාවගේ බහුතරයක් මේ ආණ්ඩුවට විරුද්ධව පෙළ ගැහිලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ඊළඟ පියවරයන් තියෙනවා. මුළුමනින්ම පාර්ලිමේන්තු විසිරුවා හැරෙන යෝජනාවක් ගේන්න සලකා බලමු. එදා තියෙන තත්ත්වය අනුව අපි ඒ තීරණේ ගන්න පුළුවන්කම් තියෙන අයව අත්අඩංගුවට ගන්නව නම් තව ගොඩක් අය ඉන්න ආණ්ඩුවේ ඇමතිවරු නේද? සල්ලි හොයපු විදිය වත්කම් හොයපු විදිය තාමත් සාවිත්‍ය ඉදිරිපත් කරගන්නත් බැරුව. ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා රටේ ආර්ථිකය කඩන් වැටෙනවා. 21 වෙනිදා ප්‍රහාරය නිසා නැවත වටේකින් ආර්ථිකය කඩන් වැටෙනවා. මෙවැනි තත්ත්වයකදී ආණ්ඩුවක් හැසිරිය යුත්තේ වගකීම් සහගත ලෙස. තමන්ගේ ඇමතිවරුන්ගේ වියදම් කපා හැරිය යුතුයි. ආණ්ඩුවේ සියලුම නාස්තිකාර වියදම් කපා හැරිය යුතුයි. බොරු සෝබන උත්සව සඳහා කරන වියදම් වහාම කපා හැරිය යුතුයි. නමුත් එහෙම එකක් පේන්න නැහැ. පවුල් ලක්ෂ 14ක් අපේ රටේ සමෘද්ධි ලාභින් ඉන්නවා. ඉතින් ඒකෙන් දුප්පත් කම කොච්චරද කියලා හිතා ගන්න පුළුවන්. අද බේරුවල ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඇඳුම් වලට සමාන ඇඳුම් සහ යුද හමුදා සහ ගුවන් හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් තොගයක් හමු වුණා. මේ අතර ආරක්ෂක අංශ කැකිරාව සෙම්බු කුලිය වැවේ තිබී තියුණු ආයුධ තොගයක්ද සොයාගත්තා. ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද බේරුවල වෙත්තිමාරාජපුර සහ මාලිගාහේන යන ප්‍රදේශවල විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කළා. ඒ යුද හමුදා ගුවන් හමුදා සහ පොලිසියේ 450කට ආසන්න බටපිරිසක් එක්වයි. එහිදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ භාවිත කළ ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් යුද හමුදා සහ ගුවන් හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් තොගයක්ද සොයාගත්තා. මෙතර වෙත්තිමාරාජපුර ප්‍රදේශයේ අක්කර ගණනාවක් ආවරණය වන පරිදි ආරක්ෂක කම්බි වැට යොදා තිබූ භූමියක් පිළිබඳව ආරක්ෂකංශ අවධානය යොමු කළා. එම භූමිය විදේශිකයෙකුට අයත් බවට එම භූමිය තුල සිටි පිරිස ප්‍රකාශ කර ඇති අතර ඒ පිළිබඳව ඇති උස්සකයක් හේතුවෙන් එය සීල් තබා තිබෙනවා. අද බේරුවල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමේදී සැකකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට ගත්තා. මේ අතර කැකිරාව සෙම්බු කුලියේ වැවේ මසුන් මරමින් සිටි දිවරින් දෙදෙනෙකු වැවේ තිබූ සැකකටයුතු පාර්සල කිහිපයක් දැක කැකිරාව පොලිසියට දැනුම් දී තිබෙනවා. අනතුරුව කැකිරාව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්යබල කානිලධාරීන් එම ස්ථානයට පැමිණ සැකකටයුතු පාර්සල් පරීක්ෂා කළා.
එහිතිබී තියුණු ආයුධ තෝගයක් සාගත්තා. යලි ඕනෑම අවස්ථාවක භවිතයට ගත හැකි ආරුවෙන් ග්‍රීස් ගල්වා ජලය කාඳු නොවන ආකාරයෙන් මෙම තියුණු ආයුධ 300ක් පමණ කුඩා පෙට්ටිවල සහ පොලිතින් ඇසුරුම්වල බහා සෙම්බු කුලිය වැවේ සංගවා තිබුණා. මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම තියුණු ආයුධ තොගය විදේශීය රටකින් අනයනය කර ඇති බවයි. කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මෙම ආයුධ යම් අපරාධයක් සඳහා යොදා ගැනීමට මෙලෙස සංගවා තබන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා. එම සැකකරුවන් සොයා විශේෂකාර බලකාය සහ පොලිසිය එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඓතිහාසික රුවන්වැලි මහ සෑරදුන් අභියසදී ඊයේ අදිෂ්ඨාන පූජාවක් පැවැත්වුණා. ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතටපත් සියලු දෙනාටම සෙත් පැතීම වෙනුවෙන්. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතටපත් සියල්ලන්ට ජාති ආගම් බෙහෙතකින් තොරව සෙත් පැතීම සහ මිත්‍යා දෘෂ්ටික බලවේග පරාජය කර ජාතීන් අතර සුහදතාව ප්‍රාර්ථනා කරමින් මෙම අදිෂ්ඨාන පූජාව පැවැත්වුණා. මේ පුණ්‍ය කටයුත්තට ආරණ්‍ය වාසී මහා සංඝයා වහන්සේ 500 නමක් පමණ වැඩම කර සිටියා. රුවන්වැලි චෛත්‍ය රාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ පූජ්‍ය උඩුතුම්බර කාශ්‍යප හිමිගේ මෙහෙයවීමෙන් මෙම අදිෂ්ඨාන පූජාව පැවැත්වුණා. මේ අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශ්‍රවීන්ද්‍ර සිල්වා ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියා. ත්‍රස්තවාදී සැකකරුවෙකු නිදහස් කිරීම සඳහා හමුදාපතිවරයාට දුරකථන ඇමතුම් දීමෙන් රිෂාඩ් බදියුදීන් මහතා දණ්ඩ නීති සංග්‍රහය යටතේ සිර දඬුවම් විඳිය යුතු වරදක් කර ඇති බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින්. දැන් මම පහදලා දෙන්න කැමති ඇයි කියලා රිෂාඩ් බඩියුඩින් ඇමතුමා අනිවාර්යෙන් ඉල්ලා අස්වේ හමුදාපතිට තුන් වතාවක් දුරකථන ඇමතුම් දුන්නා. දෙහිවල මොහමඩ් කියන පුද්ගලයෙක් අත්අඩංගුවට අරගෙන තියෙන පුද්ගලයෙක් නිදහස් කරන්න. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියකට බාධා කිරීම, විමර්ශනයකට මැදහත් වීම ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ රිෂාඩ් බඩියුඩින් ඇමතුමා කළේ ඉතාමත් බරපතල වරදක්. ඒකට හිරේ යනවා, හිරේ යන වරදක්. වෛද්‍ය ශාපි ශහබ්දීන් අසාත්සාරි එළියට පැනලා කියනවා ඔහු ඔහු සුද්ධවන්තයෙක්. දැන් මේ අල්ලගත් ඔක්කොම බබ්බුනි, අර මොහමඩ් බබා, සහරාන් බබා, දැන් ඔක්කොම චූටි බබාලා. එතකොට චූටි බබාලව අල්ල ගන්නකොට බබාලව නාමන කෙනා අසාත්සාරි. එනිසා මොහු මෙවැනි ප්‍රකාශ කරද්දී මොහුව රකින දේශපාලන හස්තයක විශේෂයෙන්ම රිෂාඩ් බදුදිනගේ විශ්වාස භංගේ. අම්මපා දැන් ඩොක්ටර් ශාපිට කියලා කරගන්න වැඩක් තියෙන්නේ. මේ විශ්වාස භංගේට විරුද්ධව දෙන හැවයි ඒ ඉන්න අයට අර අර කරපු වැඩේ කරෝ ගන්න නම් මරු. ඒකේ තියෙනවනේ නෝන්ලා විතරක් නෙවෙයි, පිරිමි පාර්ශවයටත් පුළුවන් ඔය වැඩේ කරන්න. දැන් ස්වභාවිකව වෙච්ච ඇත් ඉන්නවා. හැබැයි ඉතුරු අයට මේක කරගත්තට පවු නෑ ඩොක්ටර් ශාපිට කියලා. තව නොබෝ දිනකින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් කවුද මේ රටේ ඊළඟ ජනාධිපති ධූරයට පත් වෙන්නේ කියන එක ගැන මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා අතින් අල්ලලම වේදිකාවට එකතු කරලා පෙන්නනවා. ඔබෝක කිව්වම මට මතක් වුණේ සාමාන්‍ය බයිසිකල් පදින්නේ සීට් එකේ ඉඳන්නේ. රයිල් වික්‍රමසිංහ අගමැතිතුමා ජීවිතේට බයිසිකල් පැද්දගෙනෙන්නේ නෙවෙයිනේ. එයා කාට හරි කියලා පද්දෝ ගත්තුකෙන්. ඒකට කියන්නේ පොල්ලේ දාන යනවා කියලා. දැන් ආපහු ජනාධිපතිවරණ එනකොට එයාට එයා පොල්ලේ ඉඳගෙන තියෙන දැන් සීට් එකට කෙක්කෝනේ. මවරු 20 දෙනෙක් පවන කුරුණෑගලෙක් ප්‍රදේශයකින් ලේකනගත වෙලා හම්බ වෙන්න එන්නේ ඉන්නවා අපිව. එයා මං යොමු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔය පැමිණිලා කරගෙන. සෙසෙරියන් සත්කම කරා ඊට පස්සේ දරුවෝ හම්බුනේ නෑ. දරුවෝ ලබන්නුවම නාව මේක කොහොමද වෙන්න පුළුවන් කියනක ඔයා ගන්න පුළුවන්. ෆෙරෝපියන් ටියුබ්ස් බැඳලාද නැද්ද? ඉතින් මේවා හොයාගෙන යනකොට ඇත්තටම මව්වරුන්ගේ කනත්තයන් නැතුව මේ වෛද්‍යවරයා මෙවැනි ක්‍රියාදාමයක නියලුනාද නැද්ද? එහි යම් වර්ගවාදී සැලසුමක් තිබුණාද නැද්ද? මෙන්න මේවා එළිදරව් කර ගැනීම ඉතා වැදගත්. තව්ෆික් සංවිධානය මොගේ සම්බන්ධකමක් තිබුණාද? මේවා හොයාගෙන යනවා. මො විශාල වත්කම් තියෙන පුද්ගලෙක් බවට පත් වෙලා ඉතා ඉක්මනින් යහපාලන ආණ්ඩුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය වැඩි වූ බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයා අද ගම්පහදී පැවසුවේ රට තුළ පවතින තත්ත්වයට හේතුව ඒ බවයි. ගම්පහ ප්‍රවාහන වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නව කාර්යාලය අද විවෘත කිරීමට නියමිතව තිබුණා. එය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. නමුත් උත්සවය සඳහා පැමිණ සිටි පිරිසට පහසුකම් සලසා නොතිබීම නිසා නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. හරිනේ
උත්සව බව හයින් කරන්න ඕන මේ විදිහට වැඩ කරන්න නම් බෑ මාත් ඒක කරන්න බැරිය විතර යන්න ඕනේ මම පුළුවන් අයව ගන්න නෑ දැන් කවුරුත් නැත්නම් තමයි පොඩි ඩිලේ එක දැන් ඔයා එක එක්කම කතා කරන්න එපා මට ඔය එහෙනම් ඔයාලගේ වරද ඔයා පබාර ගන්න එතන ලෑස්ති වෙලා නෑනේ ඕගොල්ලන්ට කාටවත් බයින් නෑ මට බයිනවා මුළු ආණ්ඩුවටම බයිනවා රිෂාඩ් පදිවුදීන් අමාත්‍යවරයාට එරෙහිව ගෙනෙන විශ්වාස භංගය ගැනත් මෙහිදී අමාත්‍යවරයා අදහස් පළ කළා. අපි මන්ත්‍රීවරුන්ට පරීක්ෂණ කරන්න බෑ. උගාක් දුරට දේශපාලනීකරණය වෙච්ච විශ්වාස භංග යෝජනාව කියලායි මට පේන්නේ. රිෂාඩ් පදිවුදීන් අමාත්‍යතුමා වරදිකාරයෙක් කියලා නම් අපි ඒ වෙලාවට ඒ තීරණ ගන්නවා. මේ යහපාලන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩි වුණා. මහින්ද මාත්‍යය කාලේ තිබුණ විදිහට තිබුණා නම් මේ වගේ ප්‍රශ්න කවදාවත් එන්නේ නෑ. විරුද්ධ පක්ෂය බලන්නේ කොහොම හරි කරලා විශ්වාස භංග ගේන්න මඩ ගහන්න රජයේ අස්ථාවර කරන්න රජයේ ක්‍රියාදාමයේ රිෂාඩ් පදිවුදීන් ඇමතිවරයා මේ ආණ්ඩුවත් එක්ක ක්‍රියාකරන එක නවත්තන්න එතුමා සහ එතුමගේ කණ්ඩායම. එක්සත් ජාතික පක්ෂය කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් ඒ සියලු පක්ෂ කණ්ඩායම් වල හැදිච්ච පක්ෂයක්. මේ ත්‍රස්තවාදීන් මුස්ලිම් ප්‍රජාවට අයිති අය කියලා හඳුනාගත්තා. මම මුස්ලිම්වරේ. ඉස්ලාම් ධර්මය පිළිපදින්නේ. නමුත් මම ශ්‍රී ලාංකිකෙක්. මගේ ඇඟේ තියෙන සිංහලලේ තමුන්නාන්සලා වගේ. ඔය ත්‍රස්තවාදීන් මම පිළිපදින ධර්මයට අයිති අය නෙවෙයි. ඒ නිසා තමයි ජමියතුල් උලමා කියන අපේ පූජක සංවිධානය කෙලින්ම හමුදාවට කිව්වේ ඔය ත්‍රස්තවාදීන්ගේ මලමිනියවත් ඉස්ලාම් ධර්මය අනුව වලලන්න අපි බාරගන්නේ නැහැ කියලා. ඉදිරියේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඕනෑම නායකයෙකු පිළිගත යුතු දසපනතක් ජාතික විද්වත් භික්ෂු සංසදය අද ඉදිරිපත් කළා. එම දසපනත ඉදිරිපත් කරමින් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පැවසුවේ මෙය මහජන මතයක් බැවින් ඊට අනුගත නොවන කිසිවෙකුට රටේ නායකත්වයට පත්වීමට ඉඩ නොතබන බවයි. මෙම දසපනත අද ඉදිරිපත් කළේ ජාතික විද්වත් භික්ෂු සංසදය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී. බෙදුම්වාදී, ජාතිවාදී, ආගමික මූලධර්මවාදී කණ්ඩායම්වල අයුතු බලපෑම්වලට යටත් නොවීම, අසමානතා වර්ධනය නැති කිරීම, දේශීය ආර්ථික ක්‍රමයක් සකස් කිරීම, දේශපාලන පිළිගැනීම, පටු අරමුණු ඇති දේශපාලන සංස්කෘතිය නැති කිරීම, අපරාධකරුවන්ගේ සහ අයුතු විදේශීය බලපෑම්වලට යටත් නොවීම ඇතුළු කරුණු 10ක් මෙම දසපනතට ඇතුළත්. හැබැයි මේ නූතන දසපනත ඉදිරිපත් කරන්නේ මේ විද්වත් භික්ෂුන් වහන්සේලා ටිකක් එකතු වෙලා සාකච්ඡා කරලා සකස් කරන එකක් හැටියට නෙමෙයි. මේ රටේ ඉන්නේ විවිධාකාරයේ කණ්ඩායම් අපි ඒ සඳහා එකතු කරගන්නවා. අද දවසේ සංකල්ප රාමුවක් හැටියට ඉදිරිපත් කරන මේ දසපනත ඉදිරියේදී ක්‍රියාකාරී සැලැස්මක් හැටියට ඉදිරිපත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ ගමන අපි නොවැරදි නොනැවති රට නිවැරදි දේශපාලන නායකත්වයකට පෙළ ගැස්වීම සඳහා අවශ්‍ය කටයුත්තක් හැටියටයි සිද්ධ කරන්නේ. මේ ඇතුලේ සාම්ප්‍රදායික දේශපාලනයේ තිත්ත වෙලා තියෙන ජනතාවට ඒ තුල තවත් සාම්ප්‍රදායික දේශපාලඥයෙක් බිහි කරන්න නෙමෙයි. මේ රටට ආදරය කරන රට වෙනස් කරන්න පුළුවන් දේශීයත්වයේ පදනම් කරගත්තු රටේ සියලුම ජනතාවට සතුටින් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමේ නායකයෙක් බිහි කර ගැනීම සඳහා යන ගමනක් තමයි අපි ඉදිරියට යන්නේ. මේක මහජන මතය බවටයි පත්වන්නේ. ඒ නිසා මේ මහජන මතයට පිටුපාන දේශපාලඥයෙකුට කිසිදු හේකින් මේ රටේ නැවත බලයට එන්න අපි අවස්ථාව තියන්නේ නැහැ. මේ ගමනේ බදු ගමනක්. ඒ ගමන සඳහා මුළු රටම පෙළ ගැසිය යුතුයි. නැත්තම් ජනාධිපතිවරයා කවුද කියන කාරණේ නෙවෙයි අපිට වැදගත් වෙන්නේ. එන කවුරු හෝ ජනාධිපතිවරණයේ ඉදිරිපත් වන කවුරු හෝ මේ වැඩසලස්ම බාරගත යුතුයි කියන තැනයි අපි ඉන්නේ. සමහර ප්‍රතිපත්ති සංග්‍රහ ඉදිරිපත් වෙනවා. ඒ අපේක්ෂකයා දිහා බලාගෙන ප්‍රතිපත්ති සංග්‍රහය සකස් කරලා තියෙනවා. ජාතික වශයෙන් අපේක්ෂකයෙක් කියනවා නම් ඒ අපේක්ෂකයා බිත්තියට හේතු කරන ආකාරයේ ප්‍රතිපත්ති සකස් කරලා තියෙනවා. අපි කරන්නේ ඒ කාර්යය නෙවෙයි. අපි කරන්නේ මේ රටට අවශ්‍ය කරන ජාතික නායකත්වයේ කුමක්ද ඒ නායකත්වයේ සකස් වෙන්න ඕන කරනවා මේ වැඩසටහන යටතේ කියන පුළුල් දැක්මක් සහිතවයි අපි මේ කරන්නේ. අපිට එහෙම තෝරාගත්ත නායකයෙක් හෝ පාලකයෙක් එහෙම අවස්ථාවක් නැහැ. අන්තවාදය පතුරන සියලු කණ්ඩායම් පෝෂණය වන්නේ එකම පාර්ශවයකින් බව වමේ කේන්ද්‍රය පවසනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවකදී මතභිහිදයට තුඩුදී ඇති වන්ද්‍යකරණ සැත්කම් පිළිබඳවද එහිදී අදහස් පළ වුණා. සිසේරියන් සැත්කම් සහ වඳ සැත්කම් එකට සිදු කරන වෛද්‍යවරුන් සිටිය හැකිද යන්න ප්‍රශ්නයක්. එය හිතලුවක් විදියට තමයි සමහර මධ්‍යස්ථ වෛද්‍යවරුන් දක්වන්නේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්නේ. තමන්ගේ වෘත්තියට අදාළ නැති හැම දෙයක් සම්බන්ධෙම මෙයා කතා කරනවා. හැම දෙයකටම උත්තර දෙනවා. හැබැයි මේකට උත්තර දෙන්නේ නැහැ. මේකට උත්තර දෙන්නේ නැතුව මේ දේශපාලන දොස්තරලට පේන කියන ඉඩ දීලා අපි දන්නේ නැහැ එයාට කොහෙන්ද ලැබුණේ කියලා. නාතදීයන්ගෙන්ද මේ වරම ලැබුණේ. වරම ලැබිලා එකපාරටම කිව්වේ 4000කටම මේ වගේ දෙයක් වෙලා තියෙනවායි කියලා.
මේ අබ්දුල් රසීක් සහ ගලබොඩත්තේ ඥානසාර භික්ෂුව කියන්නේ එකම කාසිය දෙපැත්ත මේ දෙගොල්ලන්ටම එක විට එකම තැනකින් මුදල් ලැබුණා අන්තවාදීකට පුළුවන් ද තවත් අන්තවාදීක අත්අඩංගුවට ගන්න කියන්නේ මේ ත්‍රස්තවාදීන් අපි කියන්නේ මේ දෙන්නම ඉන්න ඕනේ අත්අඩංගුවේ විරාමෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වන්නේ live at 10:30 සමගින් මුළු රටතම එක් නීතියක් තිබිය යුතු බව මල්ලතු පාර්ශවයේ අනුනායක ඉමුල් කුඹුරේ විමල ධම්ම හිමි අවධාරණය කරනවා. උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ යල් පැන ගිය නීති කලට ගැළපෙනසේ සකස් කළ යුතු බවයි. ජාතික මඟ සංවිධානයේ වැඩපිළිවෙල අද මල්ලතු අස්කිරි මහා නායිමියරුන් වෙත පිරිනැමුවා. ඒ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් मुस्लिम विवाह नीति මේ උඩින් තුවාලේ සනීප කරන්න එපා. ඒකේ තියෙන කොස්සත් එක්ක අරන් ආන්න. එතකොට තමයි මේක හරියන්නේ. මේ දේශපාලන වාසි සඳහා ඒවා නිකන් අතහැරියා. රටට කොහොමද දෙන්නේ මේ මුදල් දෙන්නේ? මුළු රටට මේක නීතියක් තියෙනවා. එහෙමයි. මේක ඕකේ බොහොම පැහැදිලි. එහෙම තියෙනවා. මුස්ලිම් අයට ගෑනු පහක් පුළුවන් නම් අනෙක් අයට ගෑනු ගන්න බැරිද? ඒ මිනිසුන්ට උන් එක්ක ඉන්න බැරිද? ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු පියවර ඇතුළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සකස් කළ යෝජනාවලිය ඊයේ රාමඥ මහණිකායේ මහානායක අතිපූජ්‍ය නාපාණේ ප්‍රේමසිරි මහනාහිමියන්ට පිළිගැන්වුවා. होरी खडुआ श्री विद्यासागर पिरीवेन मूल महाविहारेट पैमिनी श्रीलंका निदहस पक्ष मंत्रीवरुण अतुल पिरिस जातिक आरक्षाव पिलिबंद आरक्षक अधीक्षण कमिटू वार्ताव सह जातिक आरक्षाव संबंधेन गतियुतु पियवर अतुलत योजनावलिय नाहिमियंट पिलिगन्नुवा දැනටමත් ආමුදුනේ මේ නීති ටිකක් ක්‍රියාත්මක වෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේ යුක යෝජනාවක් තමයි අර බුර්කාව කියලා මූණ මහගෙන යන්නේ. මේක මේ රටට සුසු නෑනේ. මේව ආරක්ෂාවටත් ප්‍රශ්නයක් නෑ ආමුදුනේ. මූණ පේන්නෙත් නෑනේ. දැන් මේ දැන් නෙමෙයි පහුගිය කාලේ කුඩුකාර මේ මේ ඇඳුම් ඇඳගෙන ගිහිල්ලා බේරලා තියෙනවා. පාතාලේ මිනිස්සුත් බේරලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ සුදුසු ඇඳුමක් හඳුන ගන්න පුළුවන් එකක් අඳින්න ඕන කියලා. ඒක නීතියක් බවටම අපි පත් කරන. ඒක දැනට ජනාධිපතිතුමා හදිසි නීතියෙන් තමයි තහනම් කරලා තියෙන්නේ. අනතුරුව පිරිස ගැටඹේ රාජෝපවනාරාමයට පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය කැප්පටිපොළ සිරි විමල නාහිමියන්ටද එම යෝජනාවලිය බාර දුන්නා. තවත් පුවත් දකිමු මේ විරාමයෙන් අනතුරුව. විරාමෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වන්නේ live at 10:30 සමගින්. තවත් දේශපාලන කීපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන්. වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කළ කරුපయ్యා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා ලබන දසවැනිදා දක්වා අද යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින සෙසු සැකකරුවන් 9 දෙනාට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ හමුවේ ප්‍රකාශ ලබා දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා. महाचार्य सरत् विजय सूर्य महताट लबन विशेक अभियाचनाधिकरणे पेनी सिटीन लेसदन्वा अद नोतेसिनी कुत्केरुना ए ओहु अवस्था किहिपे कदि अधिकरणेट अपहासवनाकारे प्रकाश कल बवट विश्रामिक हमुदा निर्धारयकु सह नीतिज्ञयकु मीट पेर अभियाचनाधिकरणेट इदिरिपत् कल पेत् सम अनुवाय नव सिंहले जातिक संविधायक डैन प्रियसाद महता अद पोलिस मूलस्थानेट पैमनिल्ला किदिरिपत् कला एसिलोन तौहीद जमात संविधाने नायक अब्दुल रासिक्ट एरेहिवाय मेम संविधानेद अंतवादी क्रियावंट संबंध बव संधान कला डैन प्रियसाद महता ईट अदाल एतम वीडियो दर्शनद पोलिस मूलस्थानेट इदिरिपत् कर तिबेनवा
මිනුවන්ගොඩ නගරයේ පසුගියදා ඇතිවූ කලහකාරී සිද්ධීන් වලට සම්බන්ධ බවට සැක කෙරෙන පිවිතුරු හෙළවරුමේ නියෝජ්‍ය නායක මදුමාදව අරවින්ද ඇතුළු 3 දෙනෙකුට විදේශගත වීම වළක්වාලීමේ නියෝගයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා අද නිකුත් කළා. පසුගිය 13 වෙනිදා මිනුවන්ගොඩදී ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙනවා. එමෙන්ම මෙම සිද්ධියට තවත් සැකකරුවන් 15 දෙනෙකුගේ තොරතුරු පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා. ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතා අද අභාව ප්‍රාප්ත වුණා. 68 වෙනි වියේ පසු වූ ඔහු මිය යන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියා. 1951 වසරේ ජූලි 24 වෙනිදා නාවලදී උපත ලැබූ ගාමිණී හෙට්ටිආරච්චි මහතා නාට්‍ය කලාවට යොමු වන්නේ 1972 වසරේදී. සෝමලතා සුබසිංහයන්ගේ රත්තරන් නාට්‍ය තුලින් වේදිකාවට පැමිණෙන ගාමිණී හෙට්ටිආරච්චි මහතා සෙක්කුව මීපුර වැසියෝ ආදී නාට්‍ය තුලින් මෙරට වේදිකා නාට්‍ය රසිකයන්ගේ හදවත් දිනාගත්තා. ඉන් අනතුරුව පුංචිතිරයට පැමිණෙන ගාමිණී හෙට්ටිආරච්චි මහතා දූදරුවෝ ටෙලි නාට්‍ය රංගනය තුලින් අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. එතෙන් පටන් රූපවාහිනී ටෙලි නාට්‍ය රසකට රංගනයෙන් දායක වූ ඒ මහතා දඩබිම ටෙලි නාට්‍යය කළ රංගනය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වෙනවා. අයෝමා අස්රැසුම විදු ඇතුළු චිත්‍රපට රසක විශිෂ්ට රංගනයක නිරත වූ ගාමිණී හෙට්ටිආරච්චි මහතා මෑත කාලය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් සුපර් සික්ස් බහුභූතයෝ කොස්තාපල් පුන්නසෝම ඇතුළු චිත්‍රපට රසකටද රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. දෙදරු පියකු වන ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී අද සන්ධ්‍යාවේදී අභාව ප්‍රාප්ත වුණා. ඒ පුතත් සමගින් අදට අප live at 10:30 තුලින් සමුගන්නවා. යලිත් හෙට උදෑසන අද දවසින් මුණගැසෙමු. ඔබට සුබ රාත්‍රියක්.